හරි මේ මියුට් කරලා තිබ්බේ මේ ඉවර කරපු අය ෂෙයා කරන්න බාන්න. හරි පුතාලා ෂෙයා කරනයි ෂෙයා කරන්න බලන්න එක්කෙනෙක්වත් අඩු ගන්න. සමාධි කැන්නේ තහම පෙරන ගම එහෙමද? ඔස තව ටිකක් තියෙ එතකොට මනුල සර් මගේ වර්ඩ් එක වැඩ නැහැ සර් මට කරන්න වෙන්නේ අද ප්‍රොජෙක්ට් එක මගේ වර්ඩ් එක වැඩ කරන්නේ නැහැ සර් ඒකේ අර ඇක්ටිවේෂන් කී එකක් ඉල්ලනවා එහෙම දෙනයි මේ එක්ස්පයර් වෙලා නම් අකර තියෙන්නේ. ඔ සර් මේ ඇක්ටිවේට් කරන්න ඕනේ දැන් කම්පියුටර්ස් දෙකේම අපේ ගිහිල්ලා තියෙන සර් මේක ඇක්ටිවේට් කරන්න ඕනේ රයිට් ඕකේ. සචින් සචින් I didn't hear you. දිදුල සර් ටැබ් එකෙන් ඉන්නේ. එහෙමද? රයිට් ඕකේ.
කියන්නේ සමාධි. මං හද හද හිටපු එක ක්ලෝස් වුණා. දැන් ආයෙ හතන්න ඕනද? එහෙනම් මෙහෙම කරමු. අපි දැන් ප්‍රෝග්‍රෑමින් පටන් ගමු. ඊළඟ දවසේ ඒවට දෙන්නම් අවස්ථාවක් ෂෙයා කරන්න. ආසෙ රයිට්, ඕකේ. රයිට් එක නම් ඕකනේ දෙකේද අන්ත ඉන්නේ අද 16යි 5 අද විනාඩියක් දෙන්න එකක් කියලා රයිට් රයිට් එහෙනම් ක්‍රමලේඛ ගොඩනැගීම ප්‍රෝග්‍රෑමින් අර ස්ක්‍රච් ප්‍රෝග්‍රෑමින් ගිය සැරේත් අපි කෙරුවා. දැන් මේ සැරේ ඊට වඩා ඇඩ්වාන්ස් ඉස්සරහට යන්න වෙනවා. එහෙනම් ඒක ඉස්සෙල්ලා අපි ලියාගෙන ඊට පස්සේ මේකට සම්බන්ධ වෙමු. හරි ලියා ගන්නකෝ.
right, finish. Problem analysis program යටතේ. When we have a problem, we examine it by dividing it into smaller segments. This way we can solve the problem easily. Above process of solving a problem involves three main parts, namely input, process, and output. Hence, let us analyze a bill and identify its input, process, and output. ඒ කියන්නේ ක්‍රමලයක ගොඩනැගීමේ යටතේ ගැටලු විශ්ලේෂණය කිරීමේදී අපට ගැටලුවකට මුහුණ දෙන්නට සිදු විට අපි එය නිරීක්ෂණය කළ යුත්තේ සරල කොටස් වලට කැඩීමෙන්. ඕනම ගැටලුවක් සරල කොටස් වලට ගන්නකොහම අපිට ඒක පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ ආකාරයට අපට ඒ පහසුවෙන් විසඳාගත හැකිය. ඉහත ආකාරයට ගැටලුවක් විසඳීමේදී එය පහත සඳහන් ආකාරයට ක්‍රියාවලි තුනකින් සමන්විත වෙයි. හරි. එතන මේ ගැටලුවක් කෑලි වලට කඩලා විශ්ලේෂණය කරද්දී ඒක කොටස් තුනක් යටතේ තමා සිද්ධ වෙන්නේ. ඒවා ආදාන සැකසුම් ප්‍රතිදාන කියලා කියනවා. මෙලෙස අප බිලක් බිල් පතක් විශ්ලේෂණය කරෙහි ඇති ආදාන සැකසුම් සහ ප්‍රතිදානය හඳුනා ගනිමු. එතන අපි මොනම ගැටලුවක් निराකරණය කරන්න ගියත් එතනදී අපි අවබෝධ කරගෙන තියෙනවානේ ආදානය සැකසුම ප්‍රතිදානය. දැන් මේ බිල ගත්තාම බිල්පතේ ආදාන විදිහට අපි සලකන්නේ අයිටම් එක දැන් පෑන සහ පොත කියන එක තමයි අයිටම් දෙක. පෙන් ඇන් බුක්. එතන මේ පෑන් දෙකයි පොත් දෙක පොත් තුනයි. එතකොට යුනිට් ප්‍රයිස් එක සමානයි පෑනක රුපියල් 10යි පොතක රුපියල් 35යි. ඒව තමයි ආදාන විදිහට දීලා තියෙන්නේ. ප්‍රතිදානය පෑන් දෙකේ රුපියල් 20යි පොත් තුනේ රුපියල් 125යි. ඒ දෙක එකතුව ටෝටල් එක ග්‍රෑන්ඩ් ටෝටල් එක 125යි. එතකොට ඒක අවුට්පුට් එක. එතකොට මේ ඉන්පුට් එක අවුට්පුට් එක බවට පරිවර්තනය කිරීම සඳහා පාදක වුණු ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ සැකසුම ප්‍රොසෙස් එක කියලා. හරි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ මේකේ ආදාන මොනවද, ප්‍රතිදානය මොකක්ද, ආදානය ප්‍රතිදානය කරන්නට සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක තේරුම් ගන්න. හරි. ඔයාලගේ පොතෙන් දීලා තියෙනවා. හරි. ඊළඟට මේ තියෙන ඉන්පුට් එක ඓටම් නම්බර් ඔෆ් ඓටම්ස් යුනිට් ප්‍රයිස් ආදානය විදිහට. ප්‍රොසෙස් එක අමවුන්ට් නම්බර් ඔෆ් ඓටම්ස් වැඩි කිරීම යුනිට් ප්‍රයිස්. එතන ටෝටල් බිල් ඉස් ඉක්වල් ටු ටෝටල් ප්‍රයිස් ඔෆ් ඕල් ඓටම්ස්. ඔන්න ඔය ටික තමයි මේ ප්‍රොසෙස් එක. අවුට්පුට් එක අමවුන්ට් ටු බී පේඩ් ගෙවිය යුතු මුදල. හරි. ඒක තමයි මේ අවුට්පුට් එක. ඒක නිසා මේක පොතේ තිබ්බට මේක චූටි සටහනක් දාලා මේකේ ආදානය මොකද්ද ප්‍රධානය මොකද්ද කියලා සටහන් කරන්න වෙනවා. ඊට පස්සේ ටිකක් ලියා ගන්න වෙනවා. මේ වගේ එකක් විභාගෙන් දුන්නත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ ආදානය මොකද්ද ප්‍රධානය මොකද්ද සැකසුම් මොකද්ද කියලා. රයිට් ඉක්මනට චූටි නෝට් එකක් දාගන්න මේ ඊට පස්සේ පොතෙන් බලලා ඔයාලට මේක සකස් කරගන්න පුළුවන්. පොතේ මේක තියෙනවා මට මෙතන මතක විදිහට මේ විදිහට. පොතේ තියෙන නෝට් වල චූටි වෙනස්කම් ටිකක් තියෙන පොතේ තියෙන මෙන්න මෙන්න මෙතන වල පොත මෙතන පොතේ තියෙන එක හරි ඒ පොතේ තියෙන එක තියෙනවා ඊට වඩා චූටි වෙනසක් කරලා තමයි ඔක දීලා තියෙන්නේ රයිට් ඕකේ මේක නරව දිස්සන්
රයිට් ඕකේ. එතකොට මෙතන තියෙනවා ආදානයේ අයිතමේ අයිතම් ගණන ඒකක මිල සැකසුම ප්‍රමාණය අයිතම් ගණන වැඩි කිරීම ඒකක මිල මුළු එකතු අයිතම් සියල්ලගේම මිල ප්‍රතිදානය ගෙවිය යුතු මුදල. ඒක ඔයාලා ලියා ගන්න ඕනේ නෑ නේද? ඒක ලියා ගන්නවද මොකද කරන්නේ? සර් ලියාගමුනේ. එහෙනම් ලියා ගන්නකො. අරකට එක්ක ඔයාලා ගලප ගන්න ඕනේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් ආදාන සැකසුම ප්‍රතිදාන. ඉතින් වෙලාවන්නේ තව අපිට මිනිත්තු 7ක් විතර තියෙන්නේ සෙකන්ඩ් සෙෂන් එක ඉවර වෙන්න. ෆිනිස් සර්.
රයිට් ඕකේ. එතකොට ඔය ටිකත් මතක තියාගන්න. ඊට පස්සේ අපි ගියාම Because when we analyze the problem, we must first identify the inputs, process, and outputs. අපි ගැටලුවක් විශ්ලේෂණය කරන විට එහි ඇති ආදාන ප්‍රතිදාන සහ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගත යුතුය. එහෙනම් ඔන්නෝක ඉතා වැදගත් දෙයක්. අපි ප්‍රොබ්ලම් එකක් සොල්ව් කරන්න ගියාම ඒකේ ආදාන ප්‍රතිදාන මේ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕනේ. ඒක ලියා ගන්න අවශ්‍ය නැහැ, ඒක වලට තේරෙනවා. එතකොට උදාහරණයක් විදිහට මේ දීලා තියෙන පොතේ මේ උදාහරණ දීලා තියෙනවා. ගැටලුව ජාතික හැඳුනුම්පතේ අංකය දී ඇති විට පුජ්‍යලයාගේ උපන් වර්ෂය සොයා ගැනීම. ආදානය ජාතික හැඳුනුම්පත් අංකය, ක්‍රියාවලිය ජාතික හැඳුනුම්පත් අංකය මුල් ඉලක්කම් දෙක වෙන් කර ගැනීම. ප්‍රතිදානය උපන් වර්ෂය. ඕනම කෙනෙක්ගේ ජාතික හැඳුනුම්පතේ මුල් ඉලක්කම් දෙක තමයි එයාගේ උපන් දිනය, උපන් දින වර්ෂය. ඊට මේක ගත්තාම ගැටලුව පෑන් පහක් මිලදී ගැනීමට ගෙවිය යුතු මුදල සෙවීම. ආදානය පෑන්නක මිල, ක්‍රියාවලිය පෑන් පහක මිල. එතකොට ආදානය පෑන් පහක මිල විතරක් නෙමෙයි, පෑන් සංඛ්‍යාව සහ එක පෑනක මිල ආදානය වෙන්න ඕනේ. ක්‍රියාවලිය ගෙවිය යුතු මුදල ගණනය කිරීම, ගෙවිය යුතු මුදල සමානයි පෑනක මිල වැඩි කිරීම පහ. ප්‍රතිදානය ගෙවිය යුතු මුදල. ඔන්න ඔය වගේ මේ අපිට සරලව මේවා තේරුම් ගන්න පුළුවන්. හරි, එතකොට මේ දේ කරන්න ගියාම දැන් අපිට මේවා කරන්න ගියාම අපි භාවිතා කරනවා මේ පාලන ව්‍යූහ තුනක් භාවිතා වෙනවා, control structures. හරි, පාලන ව්‍යූහ තුනක් භාවිතා වෙනවා. එතකොට ඒ ටික අපිට ඊළඟ දවස් තමයි ලියන්න වෙන්නේ. දැන් අපේ මේ මේ සකන් සෙෂන් එකේ ටයිම් එක ඉවරයගෙන ඉන්නේ. එතකොට මේ හා සම්බන්ධව අපි ලියලා මේ පාලන ව්‍යූහ මොනවද කියලා තේරුම් ගමු ඊළඟ දවසේ. පළවෙනි එක sequence selection and repetition. හරි, එතකොට ඊට පස්සේ ඊළඟ දවසේ අපි මේ scratch programming උත් කරන්න බලාපොරොත්තු වෙනවා චුට්ටක්. ඔයාලා scratch ඔයාලට මතක ඇති, ඔයාලා download කරගත්ත scratch එක ඇති, පොතේ බලන්න. ඒක දීලා දෙනවා මේ භාගත කරන ක්‍රමය. ඒකේ පරණ version එක තමයි පොතේ තියෙන්නේ, ඒකත් භාගත කරගෙන තියාගන්න. අලුත් version එකත් භාගත කරන්න කරලා තියාගන්න. බැරි කෙනෙක් ඉන්න නම් message එකක් දාන්න. ඊට පස්සේ මම ඒක භාගත කරන විදිය සම්බන්ධව ඔයාලට group එකෙන් දැනුම් දෙන්නම්. හරි, එහෙනම් මේ දැන් පන්ති අවසන් කරනවා. තප්පර ගණන් තියෙන්නේ.